පු මේ අපි ද ආරම්ම කරන යිළඟ පරිච්චේ දේදී ව්‍යාපාරයක් පවත්වාගනයාමේ දී අදා නීතරීති රෙගුලාසි සදාචාරාත්මකහා සමාජය සාධක දෙැන මේකොට සආරම්භයේදී ඔබලටමා කිව්වා ව්‍යාපාරයකට නිසිාකාරයෙන් ප්‍රමීතියකින් පවත්වාගනයාමේදී අනිවාරය නීතරීති සමුදායකට යටත්ව යුතු බවද විශේෂ නීතරී සමුදා කාශන බවද ඒ නීතිරීතිවලට කරන්න බැරි සමහරකාරණ සදාචාරාත්මක සහ සමාජය වශයෙන් සලකා නීතියක් සේ නොසලකා එක ඉතුයුතු ඉටකොමක්සේ සලකා සිදු කරන්න ඕොන බව පිකුවකතා කරක් අපි දැන් ඒ පිළිබඳව තමයි මේ සාකච්ඡාවට භාජනය කරන්නේ ව්‍යාපාරයක් ආරම්භ කර පවත්තාගෙන යාමේදී බලපාන නීතිරීති රෙගුලාා සි රාශ්්‍යයක් පවතිී නීතීති රෙගුලාසි රාසියක් පවතිී. එබැවින් ව්‍යාපාරයක් පවත්තාගරන ව්‍යසායකයෙකු රජය පනවර විවිධ නීති රෙගුලාසිවලට යටත්වය සුදුයි. විවිධාකාරු නීති රෙගුලාසිවලට යටත්ව කටයුතු කිරීම අඩවාාර වෙනෝ. ව්‍යාපාරයක් පවත්වාගනකොට නීති මොනවද. කිරුම්මිෙනු මාජඥා පනත. කිරුම්මිනුම් සම්බන්ධය. කම්කරු නීති බදු ගෙවවිම් පිළිබඳව. විශේෂ වූ නීතිරීති සමුදායකට යටත්ව වැඩ කරන්න වෙනවා. අන්න අපි කියනෝ අදාළ නීති රීතරයෙගුුණාසි කියලා.ඒ වගේම මෙහිදී ප්‍රධාන වශයෙන් ව්‍යාපාර ලියාපදිංචි කිරීම මිලනියාමනයට අනුව කටයුතු කිරීම නයිතික විදිවිධාන අනුව අලවිකරණය හා ඇසුරුම් කරණය වැනි කරුණු පෙන්වාදිය හැක මිලටීරණය කිීම කිරුම් මනිෙනුම නිවැරදි මිල පාලනය කිරීම යාමනය කිරීම මෙන්න මේවාගේ විශේෂ කරුණු අපිට පෙන්වා දෙන්න පුළුව අන්දුවේපුතේ මෙන්න මේ මිල නියාමනයට අදාළව. ඒවගේ ම ලියාපදංචිට අදාළව. ඒවා නීතිමේ තත්වය. නිිෂ්පාදන ඇසරුණු කරන ලේබල් ඇතුළත් තුයුතු අත්‍යවශ්‍ය තොරතුරු සමූහයකි. ඒවගේ සෑම බාන්්ඩේකට ලේබලයක් තියන ආහාර්දරවේ නිශ්පානය කරන ලේබයක්. එලේබල ග්‍රෑම් ්‍රමාණය නිෂ්පාත්ත දිනය ලිකුත්වීමේ දිනය අදාළ ද්‍රවවර්ි කෙනවා ඉංග්‍රඩියන්ස් කියලා එ විශේෂ ආකාරයෙන් සෑම් ආහාර ද්‍රව්‍යකම නිවැරදිව සඳහන් කර තිබීම අනිවාර්ය වෙනවා. ඒවා නම් මෙ තිබ නිෂ්පාධිතය මිල බර වෙලදනාමය සන්නන්නාමය වෙළඳ ලක්ුණ වෙළඳ ලකුණ තියන්නත් ෝන අදාළ ව්‍යාපාරය නාමය තියන්ටත්තෝනේ නිෂ්පාධිතයාගේ අලවිකරුගේ නම තියන්නත් ෝනේ ි ස්ථානය තියෙන්න්නත්ව නිෂ්පාධිතයාගේ අලිවිකරුගේ නමතියෙන්ටත්තෝන ලිපිනය හා ස්ථානයක් නිවැරදිව තියෙන් ඕන මෙන්න මේ කරුණු ටික ප්‍රධාන වශයෙන් මෙ කරුණු ටික ප්‍රධාන වශයෙන් අන්තර්ගත වී තිබීම අනිවාරය වෙනවා ඇසුරුම් කරනය දී ලේබල් ගැසීමේ දී නිෂ්පාදිිත දිනය කල්ලිකුත්වන දිනය නිෂ්පාත ද්‍රව්්‍ය වෙනත් තොරතුරු මේ සියල්ලම අඩංගු කිරීම නීතමය තත්ත්වයක් ඔන්න ව්‍යාපාරවලට බලපාන නීතිවලින් සමහර ඇසුරුම් කරනයේදී මේ තොරතුරු අඩංගු විය යුතුයේ ඊඩකට කම්කරු නීති දැන් ව්‍යාපාරයේ වැඩකරන සේවකයෝ අපි කියන මේ EPFEF ගවීම E Eයියි සේවක අර්ථසාධක අරමුදල් දැන් අපි වැඩ කරන අවස්ථාවේ දී අපටතිෙනවා මූලික වැටුපක් බේසික් සැලර එක බේසික් සැලරක මූලික වැටුපෙන් කිසියම් ප්‍රතිෂතයක් අපෙන් කපා අරලා සේවක අර්ථසාධක අරමුදල මකක් දෙකට කියන දේපුතේ සව අර්ථ සාධක අරමුදලට අරමුදලට බැරකිරීම සිදු කරනවා මේක අපි දෙන්න ඕන සේවකයා ඒවගේ විවසායකයත් කොටසක සියයට ප්‍රසස දෙයක් මෙන්න මේකට යවන ොට කෑල දෙකක් කන සේවකයාගේ මුූලක වැටපෙන් කොටසක් කැපලේ නවා ඒවගේ වවසායකයා ඒ මූලක වැටපෙන් තවත් ප්‍රමාණයක් මෙන්න මේ සේවකර්ත් සාද මුදලට දීතුයි සේවකයා ශ්‍රාම ගන්න අවස්ථාවේදී අන්න ඒ මුළු මුදල ලබාගැනීමයැක අවදුයපපුතේ පතිෙනවා. මානව සම්පත් කළමනා කරණය. එදී කියනවක් කම්කරුණීති යටතේ මානව සම්පත් කළමනා කරණය. ව්‍යාපාර සඳහා අතිශය වැදගත්වී. දැනුම කුසලතාවය ආකාල්පලින් පෝෂණයවු සේවකයන් පෙරිසක්. ව්‍යාපාරේ අදදැකම්මලින් පෝෂණය වවිත එම ව්‍යාපාරය සතුව වැදගත් සම්පත්වයි. අන ව්‍යාපාරය කුසලතා ආකල්ප දැනුමෙන් සම්පූර්ණෝ සේවකෑන් ප්‍රමාරයක් පවතියතුයි. එමගින් තමයි මෙ ව්‍යාපාරය යහපත්තුන්නේ කම්කරනීති. අනේ වගේ කම්කරුනීති ඔයට අදාළව කම්කරුනීති තිය සේවකෑන්ට වැඩගන්න ආකාරයෙන් මානවහිමිකම් සේවකෑන්ට මානව හිමිකම් ආදාල නීතීති අේ සියල්ලම එකතු වෙලා ව්‍යාපාර ආයතනය ඉතාම සක්වි්‍යාකාරයෙන් ලංකාවපුරා ක්‍රියාත්මක වෙනවා. එබැවින් ව්‍යාපාරය සතුව පවතින මානව සම්පත ප්‍රසස්ත ලෙස උපයෝගි කර නොගතහොතුන් අධිකළ සපතියයයි. මානව සම්පත් කළමනාකරණයනු ව්‍යාපාරයක අරමුණු ලගා කරගැනීම සඳහා අවශ්‍ය දැනුම කුසලතා හා ආකල්පලින් යුතු සේවකයන් බදවා ගැනීම සංගවිධානය අභිප්‍රේීරණයහා ඇගයිම් පිළි බදව ක්‍රියාවලියයක් ලෙ විස්තර කරයි. මේ මනව සම්පත අපි කතා කරන සේවකයෝ අපි දන්න ව්‍යාපාරයක පවතනමින් සේවකයෝ තමයි ගොඩ කායභාරය කරන්න ඔන්ගේ විවිධාකාර කුසලතා දැනුම් ආකල්පලෙන් තමයි ව්‍යාපාර ආයතනයක් දවෙපුතය සංවර්ධනය කරා යන්නේ එහිදී ඔුන් අභිප්‍රේරණය කිරීමෙන් ඔන්ට මගපෙන්වීමෙන් ඕවුන් සංවිධානය කිරීමෙන් ව්‍යාපාර ආයතනය විශාල ලාභයක් ලබාගැනීමටුතු කරු මෙි කටයුතු කිරීමේදී අපි සාකච්ඡා කරන්නේ මන් සතුව පවතර කමුකරු නීතිවලට එකගව මූන්ට ක්‍රියාක් කළ යුතුයි අර කලින් කතා කරපුූ සේවකර්ථසාදක මුදලට EPAETMF නිර්ධාකාරේ යොමුකිරීම නිවර්දි කාලවෙලාවට වැඩගැනීම අතරිික්ත කාල සීමමාල්දිී අති කාල දීමනාලා බාදීම සේවකයන්ගේ සුභසාදනය බැලීම මෙන්න මේ වගේ සියලු කරුණු නීතමය සමුදායට යටත්ව සිදු කර නිසා අනි වාරයෙන් ව්‍යවසායකයා බැඳී සිටිනවා නීතමය තත්ත්වයක් සේ සලකා කම්කරුණීතිවලට එකඟව සේවකෑන්ට නිසිආකාරයෙන් සැලකීමට මානව සම්පත් කළමනා කරනයේ දී දැමී මානව සම්පත කළමනා කරණය කිරීමේදී රැකයා නිර්මාණය හා රැකයාාව විග්‍යහ කිරීම සේවකයන් ආකර්ශණය හා තෝරාගැනීම තෝරාගත් සේවකයන් සඳහා සේවා කොන්දේසි සැකසීම හාබඳවා ගැනීම අනුස්ථාපනය කිරීම වැදගත්ේ ඔනු මනව සම්පත් කළමනා කරණය කරනකට රැකයා නිවැරදි රැකියයා බිහි කරන්න වනේ. සේවකයන් ඒ රැකියාවන්ට ආකර්ශණය බෙන්දනේ.ඒවගේම මේවා මේ සේවකයන් මේ කිසියම් කොන්දේසි ්‍රාමුවකට කොන්දේසි සමූයකට බැදී තමයි ව්‍යාපාරායතන තුළ වැඩකරයුත්තේ. දැන් සේවකයෝකුත් තේමයි. දැන් ව්‍යාපාර ආයතනය කිසියම් නීති සමුදායකට බැදී තිබෙනවා. එ වගේම සේවක යාාතන නීතිත සමුදායකට බැදී සිටියයුතුයි. ඔවන් සි වෙලාට වැඩට පැමිණියයුතුයි. සිදු කරනක් වැඩ කාරක්ෂමල සිදු කළයුතුයි. සොර මැරැකම් ඒ වගේ දූෂණ විරෝධී ක්‍රියාවන්ට ඒ වට කිසිම දේකට ව්‍යාපාරය තුළ මැදිහත්වවෙන්න පේ. අන්න ඒ වගේ නීතිරාමූකටත් මේ දෙපාර්ශය බැදී කටුතු කිරීමෙන් ඉහල කාරක්ෂමතාවයක් සහිත නිෂ්පාතනය එම ව්‍යපායතනින් දුවකොතේ අපට බලාපොරොත්තුවෙන්න්න පුළුවන් සේවකයන්ගේ කාර්ය සාධනය මැනීම සේවකැන් වෙනුන් ඉලක්ක සෑදීම් මගින් කාරක්ෂමතාවේ ඇගවීම දුරල සේවකැන් පුහුණ කිරීම ඔන්න තව කටයුත්ත. කාර්ය සාධනය මැනීම කොච්චර කාරය ප්‍රමාණයක් සේවකැන්ට කරන්න පුළුවන්ද මැනබලන්න පුළුවන්. සේවකයන් ඉලක්ක සෑදීමෙන් කාරක්ෂමතාව සේවකැන් ටාගට් දෙනවා. අද ඔබ දවසේ තැකට් සීයක් ඇසුරුම් කළ යුතුයි අන ටතාගට්ටකන් දෙෙනවා ලක් ඇැදනවා ඒමගින් ව්‍යාරය කාරක්ෂණතාව වැඩි කරගඩ පුළුව. දුර්ල සේවකයන් පුහුණු කරලා නිස පුහුණුවලබාගන ඔවුන්ට වැඩි කාර්ක්ෂමතාවකින්තු පත්කිරීමට ව්‍යාපාරායතනය වග බලාගන්නවා. සුදුසු පරිදි සේවක වැටුප ගරණය කර ගෙවීම හා සේවක අර්ථසාදක අරමුදල් නියමිතලෙස ගෙවීම් කිරීම අන්න ව්‍යවසායකයාගේ වැදගත් කාරය බාරය සේවකර්සාද කරමුදලට නියාකාර ගෙවීම. සසාකයා පංගුවත්දාාන්න වන ේවකයා පංගුවත්දන්න එක නීතිමේ තත්වයක් සමහ අවස්ථාලිදි බොහෝ ව්‍යසායකයන් අ සේවකර්සාක මුදලට නියමිත පරිදි මුදල්ග වන්නේ ය ගෙවනවද කියර බලන්න ඕන. උසස්වීමම් ලබාදීම සේවකයන්ගේ රැකයා තෘප්තිය පවත්වා ගැනීම. වෘතිය ආරක්ෂාව තහවුරු රීම. සේවක දුද්ගැනවි නිරාකරණය හා සේවකයන් නැවත්වීමට සුදුසු පරිදි සිදු කිරීම. මේ සියල්ලම අපිට වක්්‍රාකාරයෙන් කියන්න පුළුවන් අභිප්‍රේරණ ක්‍රියාවලයට භාජනය කරනවා අභිප් ප්‍රේරණය කළමනා කරණය මොනපියවරේ දද සැලසුම් කරන සංවිධානය මෙහයවීම මේ මෙහයවීමේ පියවරේ තියෙන මෙහවීමේ පියවරේ තියන අභිප්‍රේරණය හා සම්බන්ධ කරුණු ගණනාවක් තමයි මේ තිය මෙ මගින් ව්‍යාපාරායතනය කාරක්ෂමතාවය මෙ වගින් ව්‍යපායතනය කාරක්ෂමතාවය ඉහළ නංවා ගැනීම සිදු කළ හැකියි. කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂකා කීම සඳහා විශාල නීතරීති සමුදායක් පවතිී සේවකන්ගේ සේවය පිහිටුවීම සේවය අත්ටවීම සේව සුපසාධනය හා යහපත් වැඩි පරිසරය සේවකන්ට හිමි වර ප්‍රසාද නිවාඩු ලබාදියුතු අතර හසුකම් වැනිි විශේෂ කරනු රාශසියක් නීතියෙන් ආවරණය වී ඇත. අරමා කලින්කිවූ පරිදි නීතිමය සමුදායකට යටත් වෙනවා. සේවකයන්ගේ සේවය පිහිටුවන ආකාරය සේවේ ලබාදනාකාරය. සේවෙන් බැහැර කෙරන ආකාරය නිසික්‍රමවීදේකට අර්ථසාද කරමුදල් ගිවනාකාරය සේවක සුභසාධනය කරනාාකාරය යහපත් වැඩ පරිසරය. අපි සවකක් බඳවාගත්වොත්. හ වැරන වට පරිසරය ඉතාම සුපිරිසිදුවෙන්න්නවා. එසේ නොනොත් තොට ඩෙංගු පණුවන් කීටයන් නිසා විශේෂ රෝගාදඇතුවන්න පුළන් සවසායකයා සේවකයන්ට වැඩ කරන්න යහපත් වැඩ පරිසරයන්. ඒවගේ සේවකයන්ට හිමි වර ප්‍රසාධ තියෙනවා. නිවාඩු රජයේනිවාඩු. එවා නිසි ආකාරය ලබා දෙෙන්න්නවුන. වැඩකරන සීමාවට වඩා වැඩිකාලයක් වැඩකරොත්. ඊට අදාළ අතිකාලදීමනා නිසි පරිදි ගණනය කර ගෙවෙන් නේ අන්න ඒ විශාල කරුණු රාශියකට නීතියෙන් රැකවරණය කාට ලැබෙනවද කම් කරු නීති යටතේ සේවක අට ලැබෙනවා. ඒවා නිසි පරිදි අනුගමනය කිරීම විවසායකයාගේ ව්‍යාපාරිකයාගේ කාරයවාාරයක් ඒවට යටත්වයුතුයි. මෙම නීති බොහෝමයක් එක් දස් නවසි හතලිස් දෙක අංක හතලිස් පහදරන කර්ම අන්තශලා ආජ්ඥා පනතෙහිද. එක් දස් නව සි හතලිස්තුනේ අංක දහනමය දරන කම්කරු ආජ්ඥා වන්දි ආධ්ඥාපනතේද දක්වා ඇත. කොහෙත් දක්වා තිබෙන එක එක්දස් නවසි හතලිස් දෙකේ අංක හතලිස් පහදරණ කර්මාන්තශාලා ආජ්ඥාපනතයෙන්. එක්දාශනාසිය හතලිස් එකේ අංක හතලිස් පහදරණ කර්මාන්තසාාලා ආජ්ඥාපනතේ තියෙනවා අරිත්ක එක් දාශනාසියඇතිෙස් සතරේ අංක දහනමය දරන කම්කරු වන්දි ආධ්ඥාපනතේ දක්වා තිබෙනවා. ඔන්න ඔයා ආ්ඥාපනත් දෙකට අනුව මේ කම්කරුවෙක්. දපපු ආරක්ෂාර ආරක්ෂා කරලීමට බැදිී සිටිනවා. එක් දදාසනසි අතලස්ක ංන්ක හතලස්පාධරන කර්මාන්තසාා ආධ්ඥා පනත එකකක් එක් දානසිය තිස් හතරේ අංක ධහනමේදරන කම්කරුවත්නිි ආධ්ඥාපනත තරේකක්. මෙ සියල්ලටම නිවරදිාකාරය නොවුන් බැදී සිටිනවා. මිල පාලනය සහ පාරිභෝගක ආරක්ෂාාව. උන් අපි තවත් ප්‍රධාන කොටසකට අවතීරණ වෙනවා ඒ තමයි. මිල පාලනය සහ පාරිභෝග්‍ය ආරක්ෂාව මොකදම කියන්නේ දැන් අපි විවසායකයාගෙන් බාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න විට ඒකට තිබන වටිනාකව ඒ වටිනාකව අභිබවා අධික ලාභයක් උපයමින් අධික මුදලකට විකිනීමට කිසිදු අවසරයක් ව්‍යසායකයාට නෑ එමගින් පාරිභෝග්‍ය ආරක්ෂා කරගන්න මිලපාලන පනත් ඉදිරිපත් කරලා ඒ සඳහා නීතිරීති සමුදායක් ඉදිරිපත් කර තිබෙනවා. පාරිභෝග්‍යයන් ආරක්ෂා කිරීම අරමුණින් විශාල අනපනත් සංක්‍යාවක් පවතිනතර පාරිභෝග ආරක්ෂක පනත ආහාරපනත මහජන සෞඛ්‍ය ආරක්ෂාවට අදාළ පනත් යටතේ විශාල නීතිරීති හා රෙගුලාස් සමුහයක් ඇත පාරිභෝග්‍යයන් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝක ආරක්ෂක පනත ආහාර පනත මහජන සෞඛ්‍ය ආරක්ෂාවට දාල මේ වගේ පනත් විශාල සංඛ්‍යාවක් මේ තිබේ නැයි පාරිභෝක්‍ය රක්‍ෂා කරගන්න. එවගේම ඔබ දන්නෝ මහජන සෞඛ්‍ය ආරක්ෂක නිලධාරීන්. මේ ආහාර ද්‍රව්්‍යල ගුණාත්තක භාවේ අපිසුතත්වය නිපදවනවාද. සෞඛ්‍ය සම්පනව මේ ආහාර ගබඩා කර තබාගන්නවද. බාහිව වායගෝලයේ ජලය කුමීන් පණුවන් මේ වගේ කාට්ටියගෙන් මේ වගේ කෘමීන්ගෙන් මේ වගේ සතුන්ගෙන් මේ ආහාර දරව්ිය අපදිවිත්‍ර වෙනවාද. අන්න මහජන සෞඛ කිය රක් සාවට අදල පනත් විශාලසන්කයාාව කිදිරිපත් කළ බෙනවා. නමුත් බහිතවොද මේ සියල්ල නිසායාආකාරයෙන් ක්‍රියාත්මකනවාගේෙන නෑදේපුති. මෙ සයාල නිසියාාකාරෙන් ක්‍රියාත්මක වෙන නෑ එනිසා තමයි පාරිභෝග කියයන්ගේ ආරක්ෂාව සඳහා මේ වගේ නීතිමාලා දාල මේ ව්‍යසායකන් කොටු කරතිබන්නේ ඔට අටත් කරති බෙන්නේ ඒ අවස්ථාවයිද හැකිතාක් දුරට පිට මේවා නිසි පරිදි ආරක්ෂා කර ගත හැකි. නමුත් ලංකාවගේ රටක මේවැන නීති සමුදාය නියාකාරව ක්‍රියාත්මක නොවනත්. ඉතාම දියුණු රටවල්. දෙගත්තුත් එංගලන්තේ ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව ජපානය ජර්මණය චීනය මෙ මේ වගේ බොහෝ ප්‍රදේශවල මෙන්න මේ ආරක්ෂක පනත් දේපුතේ නිසියාකාරයෙන් ක්‍රියාත්මගනවා. මේවා කඩ කරන්නට නි්‍යාකාරෙන් විශාල දඩුවමුත්තේ රටවල හිමවේනවා. එනිසා නීතියට බයි නීතිය රාමුවට අසවේ කියන බයින්. ඔහෝ විවසායකයන් මේ මිලපාලනය පාරිභෝග්‍ය ආරක්ෂාවට කටයුතු කරන්න දේපතය ඔුන් වැැදී සිටිනවා ඔවුන් වගබලා ගන්නවා. මෙම නීතරීති රෙගුලාසියටත්ති ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය උන විශේෂයෙන් ආහාර නිෂ්පාන ක්‍රියාවලිය ඇසුරුම් කරණය ලේබල් කරණය බෙදාහැරීම ගබඩා කිරීම හා ප්‍රචාරණ යන කාරයන් රාසියක් ආවරණය වන අතර මෙම කටයුතු නිසි පරදි නීතති්‍යානුකුල සිදුකිරීමට විවසායකයන් වගබලා ගැනීම වැද ගත්වෙන්. නිෂ්පාදන ක්‍රියාවලයේ දී අපද්‍රව් එකතුවෙන් වලක්වන්න ඕනේ. ඇසුරුම් කරනයේදී නියමිට පිරිසුදු පරිසර තත්ත්ව ඇතේ ඇසුරම් කරන්න ඕන. ලේබල් කරණය කිරීමේදේ නිවැරදි කල්ලිකුත්තුවීමේ දනේ නිෂ්පාදධනය නිවැරදි ආකාරය දන්න ඕන. බෙදාහැරීමේදී සහ ගබඩා කිරීමේදී විශේෂයෙන් ආහාරද්‍රවිවලට කිසිදු අවදාානමක් කිසිදු අපහිතද්‍රව එකතුීමක්. ඒන් කිසි ආකාරයක් වවෙන්නතුව ඉතාම සෞඛ්‍ය සම්පන්න ලෙස පාරිභෝග්‍යයාට ලැබීමට කටුතු කිරීමට ව්‍යසායකයා බැඳී සිටිය යුතුයි මෙවනීති පනත් පළවල තියෙනවා පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා ආරක්ෂා කිරීම සඳහා වැදගත්වන නීතරීති සමූහයක් මලපාලන පනත් යටතේ පවතිී මිලපාලන පනත් ඒ සමහර අවස්ථාවරද ඔබදන්නවා සමහර ආහාරද්‍රවිය විශාල වශයෙන් හිඟවෙනවා. මේ හිගවන අවස්ථාවේදී සමහර ව්‍යසායකයන් මේ බඩු ගබඩා කර හංගන්තියන්ගන්නවා. සඟභාගෙන තබාකින්නවා. ඒ සඟබා තබාගැෙනීම වරදක්. ඒ සඟවාා තබාගන්නේ මේ වගේ මිලි ඉහල යන්න මිලි හෙළගයාම අධි මික් ැතිේ න්ටික කරන්න පුළුවන්. එන්ස රජය මදිහත්ව මේ සමහර අධ්‍යවශ්‍ය හාරද්‍රව වන හා සහල් පරරිප්පු මෙ මේ වගේ සීනි පිටි මේ වගේ ආහර ද්‍රව්වල මල පාලනයක්ති වෙනවා. එ උපරිමසිල්ල මල. ලංකාව කිසම තැනකේ උපරෙම සිල්ලර මිල අබිබවා ඉක්මවා විකුරට බෑ. මෙහිදී කියනවා. අධික ලෙස මිල පහලයාමනිසා සිදුවන හානිකර තප්ත වලින්. නිෂ්පාදකයා ආරක්ෂා කිරීමටත්. වගේම තමයිදේ පොතේ සමහර ද්‍රවිය බහුල වශයෙන් තිබෙන විට යා අරද විල මිර ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පහල බහිනවා. ඒ ක්‍රමයෙන් පහල බැස්වහම කාඩද පාඩු වෙන්නේ නිෂ්පාදකයට වවසායකයට. ඕනවට මිල ඉහල ගයාම ඒගෙන් අආසියවෙෙන් පාඩුවෙන් කාඩද පාරිභෝක්‍යයටට මේ දෙපැත්ව මිල පාලනති ආක්ෂරගන්න. එමම් ඕනටා මිල පහල යන්න දෙන්නෙත් නෑ මිලගණන් අධිකලෙස ඉහලයාම්මලින් පාරිභෝඛ්‍යයා ආරක්ෂාකිරීම සඳහා මිලපාලන නීත්‍රීතිහා, රෙගුණාසිවලින් උත්සහ ධර්ණතර ඒ අනුව කටයුතු කිරීමත් වැදගත්ත්‍රීම්. පුුණ ඔය දෙකෙෙන්ම නිවරදිාකාරෙන් කටයුතු කරන්න. ඔය දෙකට අනුරූපීව ව්‍යසායකයා කටයුතු කිරීමට අනිවාරෙන්දුව පොතේ පැදී සිටියයුතුයි. එයයි අපි මේ පාඩවේදී ඔබ සමගසා කච්චා කරන්නේ. එසේම වෙළතොලේ පවතර ිලගණන් අධිකලස විචලනය වීම වැලක්වීම සඳහා මිල නි්‍යාමනු උපක්‍රම හඳුන්වාදීම රජී ත්සාහය දරයි දැන් ඔබ දන්නවා බොරතෙල් සහ ඉන්දන මිර සූත්‍රරයක් කියන දෙයක් ලකාවේ තුළ පවතින මිලසූත්‍රයක් දැන් අප මේවා මිලදී ගන්නේ විදේශය රටවලේ විදේශය සමාගම්මලින් මෙ මිලදී කැනීම සඳහා අප අවශනා ඩොර් විදේශ මුදල් ඒ මුදල් අගේ දිනන්දිර දිනින්දිර වැඩිය අඩුවීමට ලක්වේවා වැනි අවස්ථාවකදී මේ ිල විචලනයවුුණොත්ය පාරිභෝග්‍යයාට දරාගන්න බැරි වෙනුම් දැං අධයන පට්‍ර ලීටරේ හැට වෙනකොට විශලා වශෙන් වැඩියුණුත්. සමස්ත මහජනතාවට එනිසා ආකාරෙන් දරාගැනීමට හැකියාවක් ලැබෙන්නේ. එනිසා අධිකලෙස්ස විචලනයවම් වැලක්වීම සඳහා මිල නි්‍යාමන උපක්‍රම. මිල නියාාමනු උපක්‍රම නිවැරදි ආකාරයෙන් පවත්වාගැනීමට රජයක්දයේ පුතේ උත්සාහ දැරියේතුයින්. රජයක් කුස්සා දැරියේතුයිින්. මේ තත්ත්වයන්ට අනුගත වී, ව්‍යාපාර කටයතු සිදුකරේීම සඳහා මේ තත්ත්වයන්ට අනුගත වී ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා විවසායකයන් සතු අවබෝධය වැඩගත්වී. මෙ මේ තත්වයන්ට අනුගතවෙල නිෂයාාකාරෙන් ව්‍යාපාර කටයුතු කරන්න ව්‍යසායකයන්ට විශාල අවබෝධයක් පසුුවෙන්ඩුවට. ඇයි මේ පිළබඳව තමයි මේ කොටසේ සාහකච්ඡා කරන්න. මීට අමතරව අනපනත් පනවා ඇති විධ නීතරීති හා රෙගුලාසිලට ගටත් කිරීමට කටයුතු රීමට ව්‍යසායකයන්ගේ වගකීමයි. දෙ අපි මෙ මේ කතාකරපු නීතිරීති සමුදායට අදාළවත්. තවත් නීතිරීත් සමහයක්ති වවා සියලුම ව්‍යසායකයන් බැදී පවතින. ඒවා මෙන්න මේආකාරයෙන් අපට විස්තරන පු මොනොවද මේ තිබෙන්න්නේ ක කිය කාරනාව. පර්රික පනත යට තේ පවත නීතීත ෙගුලාසි පාර්සරික පනත දැවු ව්‍යසායකයා කර්මාන්ත සිදුකිරීමේ දී වාතය දූෂණය වෙනවා පස දූෂණය වෙනවා ජලය දූෂණය නො පාර්සිරික නීතිරීති යටතේදී තිබෙනවා අපදරව්ය බැහැර කරන විට එය ක්‍රමවත් ආකාරයෙන් බැහැර කරන්න මෙ සමස්ත සමාජයට වැදගත නැද වැදගත් ෞෂදහා සුවද විලොුන් පනත යටේවන නීත්‍රීතිං මේ සමහර අෞෂද වරග සුවඳ විලවුන් වරග විශේෂයෙන්ම මිනිසා භාවිතා කරන දේවල් සරීරයට අහිත කර වෙන්න පුළුවන්. ඒවගේ පරිසර දෂදය වෙන්න පුළුවන් ඒවා තෙනවාන් නිසේ නීත්‍රීති සමහර අෞෂද්‍රව්ය ගෙන්වීම තහනන් කරල ති වෙන ඇතු ශ්‍ර ලාංක කවතුල විකිනීමත් හනම මේ තරට සමහරවා අයිත කර නිසා අන්නේ නීත්‍රීති ලට යටත් ෙන්දුව. කිරුම් මනිනුම් ආධ්‍යා පලතය පවතර නීත්‍රීති දැ අපි දන්නවා කිලෝග්‍රෑමය එක බර මීටරයක දිග සමහර වවසායකින් සමහර වෙළෙන්දන් මෙවා හොරට කිරන්නලවා අපි කිමමු කිිෝග්‍රෑම එකක් ඇත්ත මේ පඩිය නේ තියෙන ග්‍රෑම් නමසසියක් විතර. අන කිෙරුම් මිනුම් ආජ්‍යා පනතය ඇත්තේ ඔහු එම නීතිරීතියට හුුවෙනවා. ප්‍රමිති කාර්යංශයට අදාළ පවතර නීතරීතිී. ්‍රමතිය දැ පාංගඩියයක් ගත්හම පාංගඩියී තිබෙන නි ර සහරු මේ නිසි බර පවත්වවාන එහහිට ව අඩු බරක්තමයි පවත්වන්. සමහර ආහාර ද්‍රවිල අඩංගුවියතු නිවෙති ප්‍රමාණයන් එයාකාරයට පවත්ත නැතුව මිල අඩු කිරීම සදා කොස්් කඩු කිරීමස සදා බාල කොලිටියයම් බාල ප්‍රමිතියන් ඉදිරි පත් කරම අන්නට අදාලනවා ප්‍රමිති කාරශෂයටය. ආනයන අපනන පාලන පනත යටතේ පවතන නීතරීත්ති සහරටි ද්‍රවය අප අයනේ කරන්න සිදුනවා සමහරදව අප ආනායනය කරන්න වෙනවා ඒ අපන අයනේ ආනායනයේ කිරීමේ දීත් කිසි අම්මෝ නීතරීත සමුදායකට අපිට ඇත්වෙන් වෙෙනවා. අන්නම සියල්ලම එක්ව කටයුතු කරමින් අපිට සමස්ත සමාජයටම වටිනා නීතරීත සමුදායක් නිර්මාණය කරමින් සමස්ත සමාජයටම වගකීම් දරන නීත්‍රීති පනවන හිත කරවවසායකයන් නිර්මාණය කිරීමේ හැකියාව පවතිෙනවා. තත්ත්වපාලනය, ව්‍යාපාර අතර ප්‍රමුඛතම පවතින ඉතා තරගකාරී ව්‍යාපාර කාණ්ඩයක් ලෙස ආහාරපාන වර්ග සැකසීම ඇසුරුම් කරනය හා බෙදාහැරීම හඳුනාගත හැකි අතර මෙම ආශ්‍රිත වවසායන් සීග්‍රන් ප්‍රචලිතවමෙන් පවතිී ආහාරපාන වර්ග සැකසීම ඇසුරුම් කරනේ බෙදාහැරීම මෙ මේවා ආශ්‍රිත වවසායන් සීග්‍රෙන් පචරිිත වෙන. ද මේවට තින නිසි තත්ත්වයන් පාලනය කර ගැනීම නිසි ආකාරය තත්වපාලනය කරනවා ආහාර ද්‍රවයක අඩංගු ද්‍රව්වේය එහි බර ප්‍රමාණය එහි නිෂ්පාදිිත දිනය ඒවගේ කල්ලිකුත්වීමේ දිනය ආහාර පාරණ වර්ග සකසන විට නිසි ප්‍රමිතියකට සකස් කිරීම අප ද්‍රව්වය කලවන්වීම වැලැක්වීම ඇසුරුම් කරනයේ දී ඒවගේ බෙදාහැරීමේ දී මේ කිසිම් හෝ තත්ත්ව ඒගේ ගුණාත්මක භාවය පාලනය කිරීම සදාහ තත්ව යන් නිස ආකාරයෙන් පැවත්වීමට ව්‍යසායකෑ කටු කිරීම අපි තත්ත පාලන යටති හඳුනො එක විශාල මාත්‍රෘුකාක් ආහාර නිෂ්පාදරශේෂශ්‍රේදී විශාල වශයෙන් තිීරි සිද්ධාන්ත, ගුණාත්තක භාවයන් කතා කරන විශාල මාත්‍රකාව අපි ඉතා කෙටියම් මේ කොට සේදසාකච්ා කරට තත්ව පාලනය පිළි බඳවදාානයම් කරන්න ඕඩේ. ආහාර පාන සැකසීම ඇසරුම්රනය බෙදා හැරව පිළිබඳව සැලකු විට එලවළු පළතුර ආශිත නිෂ්පාදන මස්මාලළු ආශ්‍රිත නි්ාදන තෙල් දියර පැණිහා පලතුරු විෂ නිෂ්ානය මෙන්ම පැනිරස ආහාර කෙටි කෑම වරර්ග බේකර නිෂ්පාදන යිතවර්ග නිෂ්පාදන වැනි නිෂ්පාදන විශාල සංඛයාාවක් හඳුනා ගත්තයක. මෙෑ අපි ශ්‍රී ලංකාවේ ගත්තහම බලණකු ආහාරදරවිය කොපමන වර්ග ප්‍රමාණඇතනවද මුහුදුමාලු ආශ්‍රිතව. එලවලු පලතුරු ආශ්‍රිතව. ඒ වගේ එවල පලතුරුවලින් ලබාගන්නා යුෂවර්ගවලින් බීම නිර්මාණය කරන. ඒ වගේම කෘතිම රසකාරක භාවිතා කරමින් නිර්මාණය කරන බීමවර්ග. යගේම බයි් වර්ගගේ විශාල ශේෂ්්‍ර කරනාවක බේකර නිෂ්පාදන පාං බනිස් වගේ දේවල්. මේ සියල්ලටම නිසි තත්ත්වන් ප්‍රමිතිීන් දුවපුතේ පාලනය කරයේතු වෙනවාද නැද. අනිවාරයගේ ප්‍රමිතින් තත්ව පාලනය කරමින් නිෂ්පාදනය කරීම අනිවාරය කරුණක් වෙනවා. වෙනත් නිෂ්පාදනමින් නොව ආහාරපාන අස්්‍රවිත නිෂ්පාදනයේදී සලකා බැලියුත්තු මූලික කරුණු රාශ්ියකි. පිළිපැදියතු අනිවාර්ය අවශ්‍යතාරාශියකි. ආහාරපානයක් කියලකය නිතාම ප්‍රවේශමෙන් නිර්මාණය කළදුදයක්. මේ ශරීරයට ලබාගන්න ශරීර තුළට යොදවන්න මෙන ආහාරපාන කිසියම් ආකාරයකින් විසවුවහොත්. කිසියම් ආකාරකින් අගුණවෝදුන්, ජීවි තක්ෂයට පව පත්වවෙන්න පුළුවන්. එන්සා නීතරීති මාලා දා මේ පාරිබෝග්්‍යයන් ආරක්ෂා කිරීමට පවතන රජයෙන් කටයුතු කරප එබැවින් ආහාරාශ්ිත කෘෂි ව්‍යාපාරල නිර්ත ව්‍යසායකින් මෙම කරුණු පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැින් වැදගත්වයි. එහිදීමම නිෂ්පාදනල ගුණාත්මක බව සෞඛ්‍ය රක්ෂිත බවහා තත්ව පාලනය පිළිබඳව සැලකිළිමත් පිළතුයි විශේෂයෙන් ආහාරභෝග නිෂ්පාදනය කරන ආහාරදරවය සකස් කරන කට්ටය නිසි ප්‍රමිති තත්ත්ව යටතේ මේවා නිෂ්පාදනය කිරීමට වගබලාගතයුතු බවයිදයේපුුතේ මෙන්න මේ කර්මෝලින් පැහැදලි වන්නේ. පළදාහිතාව මෙන්ම තත්තපාලනයද විවසායකයන්ට වැදගත්තුයි පළදාහිතාමෙන්ෙන තත්තපාන අරපි කතා කරපු ආහාරදර්‍රවය නිෂ්පාදනයේද. මෙන්න මේ තත්ව පාලනය සඳහා මෙන්න දෙන තත්ත්ව සහතිකයුන කිසියම් ආහාර නිෂ්පාදන සමාගමක් නිසි ප්‍රමිතිවලින් තත්ත්වලින් ආහාර නිෂ්පාදනය කල්ල ඇසරුම් කරල්ලා ගබඩා කල්ල බොහරින් වනක් එවැනිවට දෙනව වෙන්නමය තත්ව goodMP SO යදන්න ඒවගේම H මෙ මේ වගේ සහතිකයන් ලබාදීමෙන් සිදු කරන්නේ පාරිභෝග්‍ය ආරක්ෂකර ගැනීම. හොනොද පුදේවා GMMPISSOෝ H මෙන්න මේ වගේ ප්‍රමිති සාතිිකතත් ලබාදී ප්‍රමිතියෙන් ගුණාත්තක බවයුතු ආහාරදරවය සැකසීම මේ මගින්න අපේක්ෂා කරනවා. ආහාරාශිත නිෂ්පාදන ක්‍රියාවලියේ නිියුක්ත විවසාහයකින්න්ට. GMPSLISSOH වැනි තත්ත්ව සාතික ලබාගැනීම වැදගත් වන අතර එම නිසා නිෂ්පාදන වලට පාරිභෝකැන් අතර ඉහල පිළිගැනීමක් ලැබෙන අතර තරඟකරුවන්ගේ නිෂ්පාදන සමඟ වෙළඳ පොල තුළ වැඩි තරගයක් ලබාදීමට දැහැකියාව ලැබේයි. වෙද පොළ තුළ වැඩි තරඟයක් ලබාදීමට දැහැකියාව ලැබෙනම්. දැම්මේ අපි කතාකරුව ලබන? GMMPISSOෝ මේ වගේ තත්ත් සහතික කිසියම් ආකාරයකට ආහාරත් රව්ය නිපදවන සමාගමකට තියෙනවන ඒ තත්ව සාතික ලබාගෙන තිබෙන බව ඇසුම්මල ගහල තියෙනවවා මිනිස්සු විශේෂ වශයෙන් ඒවා මිලදී ගන්න දෙවරක් හිතනවාද මිනිසු ඉතාමම් ආශාවෙන් ගුණාත්ත බාවෙන් හොඳ පොඩක්් එකක් කියලා මේවා මිලදී ගන්න දූියපුතය උත් සහධරමවා නමුත් මධ්‍යහා කුඩා පරිමාන වවසායකීන්ට GMMP මේ වගේ තත්ත්ව සහතික ලබාගැනීමට අපහසුකාරයක් වේ කුඩා පරිමාණයයට මේක කරන්න බේ ඔවන් ගුණාත්ක බයි ඉහල තත්ව මේ වනිශෂ්පාදලයක සහට කරන්න බේ. නොෞත්තයා ලබාගන්න පුළුවන්ගනි මහාපරිමාණ වශයෙන්සිදු කරන මේ ව්‍යවසායකයන්ට. ඉන්සාම් මහාපරිමාණ වසායකයන් මේවා ලබාගනීමේදී ඔන්ගේ වෙළඳ ආදායම පාරිභෝක් ආකර්ශණය තෞරටත් සීග වශයෙන් ඉහ ඩංවන තයිද සිදු කරන්නේ දුියපුත සිදුවවෙන්නේ ඒනිසා. ඉහල මහාපරිමාන ව්‍යවසායකයෙන් ගුණාත්මක බව නිහල නිෂ්පාදන නිසියාකාරයටව ඇසුරුම් කිරීම බෙදාහැරීම නිෂ්පාදනය කිරීම මෙන්න මේ ගබඩාකිරීමනි කාරයන්ට අනිවාර්යම ප්‍රමිතියක් පවත්වා ගන්න ඔවුන් කටුතු කරනවා ලංකාවපුරාමෙන්ම ලෝකය පුරාම. කෙසේ වුවද මධ්‍යමහා කුඩා පරිමාල් නිෂ්පාදකීන්ට මෙම තත්ව සාහතික ලබා ගැනීමට අපහසු දැවින් මෙම සහතික ලබා ගැනීමේ මූලික පදනමක් වන හොඳ කළමනා කරන ක්‍රම ගුඩ් මන ටක්ටස් හෙවත් GMMP සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබාගතයටියම්. ඩැඟරාපි කතාකරපු SLISSOෝ ඒවායිහා ගන්න බැරිුුණාට GMMP එකක් මධ්‍යම පරිමාණ හා කුඩා පරිමාණ ව්‍යසයිකන් ලබාගන්න පුළුවන්. මේ GMMP එකද දෙන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනින් goodුඩ ු ම් ආහාරද්‍රවය නිපදවීමේදී මනා කළමනා කරනය එකුතු තත්ත කලමනා කරයෙකුතු මෙද මේ ආහාරද්‍රවේ නිපදවනවා අන්න GMMP එක ලැබෙනවාඒ GMMP එක ලැබීමෙන් මිනිසුන් පාරිභෝකයන් මේ හොඳ ගුණාත්මක බව නිහළ නිෂ්පාදනයක් සේ වැළඳ ගැනීම ආකර්ෂණය කර ගැනීම හැකි ාවක් කෝන් සතුවනවා GMP සහතික ලබාගනීම නිසා ව්‍යසායකුට ඉහල පිළිගැනීමක්. ලැබ අතර Iෝ ගැනි ඉහලමට මේ තත්ව සාතික හිම කර ගැීම සඳහා පලහොපියවරයි. GMMPක ලබාගෙන පස්සෙතම ඔවන්ට ඇප්ලයි කරන්න පුලුවන්ගන්නේ ISOෝඉන්ල් ස්ටඩ ෝගනනිසේෂන් ISOෝ ප්‍රමිත්් සාාතික ්‍රලංකාල් ටඩ මෙන්න මේවට අයදම් කරන්න පුළුවන් වෙන්නේ ඕවු මුොලින්ම GMMP තත්ව සාතිකේ ලබාගත්තට පස්සේ. යහපත් නිෂ්පාදන පිළි වෙත්තුවනට අනු ගතවීම හා එම සහතිකය ලබා ගැනීමෙන් ඕනෑම කුඩා පරිමාණ ව්‍යසායිකයෙකුට තම ආහාර නිෂ්පාදනය හා සැකසීම සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන බවට සාතිික විය හඇති අතර මෙම සහතිකය ලබා ගැනීමද පහසුවය. ඕනෑම කුඩා පරිමාණ ව්‍යසායිකයුට ආහාර නිෂ්පාදනය හා සැකසීම සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන බවට. අර GMMP එකෙන් ගු් මැන්‍රෙන් ්‍රක්ට එක ලබාදීමෙන් ඔවුන්ට මෙ මේක හිමේන ඒනිසා නි පිළිවලට නි ප්‍රමිතියකට මෙ මේ තත් ආහාරදරවේ නිෂ්පාදනය කරලා මේ ජMP එක ලබා ගැනීම වැදගත් කියෙන කාරණාවතමයි දම තෙක්ු ලා ඔබ සමගසාක චගරින් යහපත් නිෂ්පාදන පිළිවෙත්වලට අනුගත වීම හා එම සහතිකය ලබා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කළ යුතුමු දැන් අපි යහපත් නිෂ්පාදන පේවලක් වන ජප එක ලාගන්න මද්‍යය පරිමාණ කට පළබ ලබාගන්න පෙවරම කද MP කන. එ GMMPක ලබාගන්න අනුගමනය කළ යුතු පියවරමනවද. ආයතර සැස්ම උපකරණ පහසුකම් නිසිලෙස දඩත්ව. ආයතන සැලස්ම උපකරණ පහසකොම් නිදේස නිසිලෙස නත්ව. නිසි උපකරණ තියන්න ඕන. ඒවා නිසියාආකාරෙන් පිරිසුදු කරන්න ඕනේ. අලුත්ත ඩියා කරන්න ඕනේ. අප දරේ නිසිආකාරයෙන් කළමනාකරණය කරන්න ඕනේ. සේවකන්ගේ ඇඳුම් පැළඳම්. හිස්සාවර න මුකාවර නිවැරදිව පවත්වා ගන්න ඕන අන්න පළමු පියවරය. ක්‍රියාදාමය පාලනය කිරීම පොසෙස් එක ආහාර නිපදවනන ආහාර අමුදරාවය එකතු කිරීම. අමුදරාාවය ඇබරීම අමුදරාවය වට රසයින ්‍රදාාවයන් සීී වගේ දේවල් කලවන් කිරීම ක්‍රියාවලිය ඊළඟට ඒවා බෙක්කිරීම අවන් කිරීම, රත්කිරීම තැම්බීම මේගේ ක්‍රියාදාමය. ස කොටස්ලට කැඩීම ඒවා නැවස ඇසරම් කිරීම ලේබල් කිරීම මෙන්න මේ ක්‍රියාදාමයෙන් නිසි පිළිවලකට පියවරකට පිරිසිුදුව වෙනවාද නැදදි කල බලෝ. ක්‍රියාධාමය. පවිත්‍රතාවයසාහ සනි පරක්ෂාව පවත්වා ගැනීම ඉතාම වැදගත් ජMPකදී. පිරිසිුදු භාරය. මේ පිරිසුද දභාව රක්ෂ කර ගැනීම සඳහා සියලු සේවකයන් ඔලුවට හිස්සාවරණයක් දානවා. හිසකෙස් වැටයි මුකාවරණයක් අත්තාවරණු. ඒවගේ ඒ ඕරල් ඒ ප්‍රණ් එකක්. ඇඳුංගල මේ වගේ අඇනුගලතින අපදරවේ ආහාර්දරව ඇක මික්වේ කියල. යාගේ ආහාර්ද්‍රවය නිපදරස්ථානය වටකිරීම දවිලි පිණි පොද තැමනය නැතුළින් ආරක්ෂා කිරීම මෙන්න මේ වගේ ඉතාම සෞඛ්‍යා රක්ෂව පවිත්‍රභාවෙන් හාසනී පරක්ෂක ආවට අදාළව අන්න ආහාර්දරවය නිපදවනනාද යන්න පරක්ෂා කරනවා.ඒවගේම පෞද්ගලික ස්වස්ථාවය නිපාද පිළිබඳ නිරද තොරතුර. පුහුණු කිරම් පලිබෝධ පාලනයන් මෙ මේවත් නිසිආකාරයම් අදාල නිෂ්පාදන සමාගම දුවපුතේ පවත්වා අගතයතුයි. ඒ සමග තමයි අන්න GMMP තත්ව ප්‍රමිත සහථකය ලබාගැනීම හැකිය අවසිතන. ඒගේම දුවපුතේ මේ නිෂ්පානය කිරීම පියවරේදී අනිවාරයෙන් අපද්‍රවය බැහර වෙනවා. විශේෂය අපයිත්‍ර ජලය ජය නිවර්ධ්‍යආකාරෙන් පිසිුදු කරලා. අදා ප්‍රබෝලල්ට හුවමාරු කරනවද. ඒවතලන් අපද්‍රව්‍ය කසල නිසිාආකාරයෙන් බැහැර කරනවාද අන්න අපදරව්‍ය කළමනා කරණය නිසියාාකාරයෙන් බලනවා. ඇසුරුම් කිරීම හා ලබල් කිරීම. නිවර්‍යාකාරෙන් ආරක්ෂිත ලෙස ඇසුරුම් කරලා ලේබලේ කාලේ කුත්වීමේ දින සි දින ප්‍රමීිතියක් කනතේ යොදනවද. ගබදා කරණය පලිබෝධ අපදරව්‍ය කෘමීන්ගෙන්. යාගේ සතුන්ගෙන් හානි නොවී නිසියාාකාරෙන් ගබඩා කර තබා ගන්නවද ඒ ගබඩා කරපුවා ඒවට ආහාරදරයිවලට නිසියාකාරය හානියක් නොවී නිවැරදි ප්‍රවාහන ක්‍රම අනුගමනය කරනවාද කියන මෙන්න මේ කාරණා සියල්ලම මේ GMMP එමත්න් තත්ව සහතිි කෙලබාදීමේ දී දැඩි වශයෙන් අවදානියම් කරනවා. නිෂ්පාධන ක්‍රියාව ලෙකද තත්තුව ආරක්ෂ අාවස සඳහා විශාල උනන්දුවක්. වර්තමානයේ ධරන අතර ඉන්න අපේක්ෂා කරනේ පාරිභෝක්‍යයාගේ සහ නිෂ්පාදකයා සහ පරිසරය ආරක්ෂා කිරීම. මෙන මේ නිෂ්පාදන පියවරේදී අපේ ප්‍රධාන කොටස් තුනක් ආරක්ෂා කරනවා. ඒවා අනුභව කරන පාරිභෝගි කියයි නිෂ්පාදකයාගේ විවසායකත්ව යයි ඒවාගේ මප ජීවත්තනාවට පරිසරයයි කියෙන මෙන්න මේ තුනම අපි ආරක්ෂා කර ගැනීමට මේ තත්ත්ව කළමනා කරනේදී ප්‍රමිති පාලනයේදී වැදගත්තව. Iයෝ තත් ආරක්ෂාරණන පදතියටතේ තත්ත්ව ආරක්ෂක පදතියක් රාශ්යක් හඳුන්වාදී ඇති අතර ඒවා පිළිබඳව දැන් අපීම සාබලමු. අයස්ෝ තත්තු ආරක්ෂණ පදතියටතේ. දැන් ඔන්න අපේන IOSඉන්ටන standardඩ ඩෝගසන් අන්තර්ජාතිකව මොනවද මේ විවසායකයන්ගේ මෙ නිෂ්පාදන ක්‍රියාවලිියේදී ප්‍රමිති වශයෙන් ලබාදීද මොනවද පාලනය කරන්න උු බලාපොරොත්තු වෙන්නේ කෙන කාරණාව අපි දැන්මියයා කාරයට වීම සාහබලමු. අස්ෝ ඇ මේ අියස්ෝ ඇතේ විවිධාකාරූ පත්ත්වයන්. මේ අයස්සෝ යටතේ විධාකාරූ කළමනාකරණය එ පමිති ප්‍රමිති ගණනාවක් කාණ් ඩැක්කටසේ දෙනවා. අයියස් සෝදිල අංකකිීපයක් දෙනු. මේ අංකවලින් කියනොක් කිසිවම නනිසි ක්‍රියාදාමයක් පාලනය කිරීම. දැන අපි එවැනි උදාහරණ කිහිපේකටයම් උදාහර අයියස්ෝ නමදා අයසෝ නමදාස්සෙක අයිසෝ නමදා සතර මේගේ මොනවදම මේ කියන්නේ. බ සමහර ආහාරදරවය පරරික්ෂාග්‍රහමයයි ආරදරවල ඇසරුම්ම ලේබලයේ පැත්තක. මෙන මේ අංක ගහරතියර මේ අකවලි මොනවද කියවෙන්නේ. මේ අංකවලින් කියන මොනවද මේ නිෂ්පාදකයා මොනවගේ ප්‍රමති අද දුවේපුතේ පාලනය කරන්නේ කියන කාරණාව මෙන්න මආකාරයව සහ බාලමු පළමි IISස්ෝ ප්‍රමිතියෙනවා Iෝ නමදාහා අපේගර කනවා තත්ත්ව කළමනා කරන පද්ධතිය. තත්ව කළමනා කරන පදධති අදදාළ අස්ෝ එක. දැම්මයාකාරයට බලනවා? අය සෝ නමදහා මෙමගින් නුස්සහ දරනුවේ ඕනෑ මට්ටමේ ආයතනයක් කාර්යක්ක්ෂම තත්ත්ව කලමනා කරන පදතියක් පවත්වවා ගැනීම සඳහා වැදගත්වන ජාතයන්තර මට්ටමේ තත්ත්ව කළමනා කරන හා තත්ත්ව සහතික පදධතියක් පවත්වවා ගැනීමයි. මේයටතේ නමදා නමදස් එක නමදස් හතර යනාදී තත්ව කළමනා කරන පදති පෙන්වාදක. අය සෝ නමදාහ නමදාස්සක නමදා සතර. කුඩාකොඩාාවශයෙන් ලස්ර මේ කාණ්ඩ සියල්ලගේම කියන්නේ. ඉතාම යහපත් කළමනා කරන පදතියක්. ආහාර් දරව්‍යිය හෝ කිසිම් නිෂ්පාදනයක් කරනකොට ඇයි කළමනා කරන පදතිය. ආහාර්දරව්‍ය සැකසීම් දව්්‍ය සැසීම් රව්‍ය ඇසු කිරීම් ගවඩාකිරීම් නිෙවැරදි කළමනා කරනේ මනෙජ්බට් එක නිවර්දියෝප පවත්තුවා ගන්න වන අන්න තත්ව කළමනා කරන පදතිය දා. සමෙන් සාතික හම්පුනවා. නැ ඔබට පුළුවන් ඉදිරියේදී ලේබලයක් කරගන එලයිබලය පරිෙකිෂසාකිරීමේදී මෙන්න මේ අපි කතා කරන කළමනා කරන තත්ව නිසියා කාරයන් තියනවාද දැම අපේ පාඩමේ අරමුණ මේවා හඳුන්වාදමින් මේවා ඔබට පැහැදිලි කරමින් කියන්නේ ඔබ ඉදිරි නාගතයේදී සමහරට නිෂ්පාදකෙක් වෙන්න පුළුවන් මේවා පෙටරටකට අපනයනය කරන ගලෙක් වන්න පුුවන් එහිදී ඔබට ශේෂවශයෙන් මෙන්න මේ අස්සෝ තත් සහතිකයක් ලබාගෙන තිබ්බොත්. ඔබ නිපදන වාාන්ඩය සඳහා ඉහල ගුණාත්මක භාවයක්. ලබා ගැනීමට හැකියයාවතිබෙන වාද නැද්ද අනිවාරයෙන්දුව පුතේ ඉහළ ගුණනාාත්මක භාවයක් ඔබට ලබා ගනීමට හැකියයවති වෙනවා. එනිසා මෙන්න මේ කළමනා කරන තත්ත්ව සහතිකයන් ලබාගැනීම අනිවාරය වෙනවා. ඒනගෙනවා අයසෝ එකසිය හැත්තෑවයි විසි පහ. න්න විද්‍යාගාර තත්ව කළමනා කරන පද්තීර මකද මේකට කියැන දපුදේ විද්‍යාගාර තත්ව කළමනා කරන පදධතියෙන්. අයිස්සෝ එක සත්තෑයි විසි පහදෙදස් පහමගින් උත්සාහ දරනුේ විද්‍යාගාර තුළ පත්ව පාලනය සඳහා වන කළමනා කරන පදතියක් පවත්වා ගැනීම හා තාක්ෂණික කාර්යදියුණු කිරීමයි. අපි දන්නවා සමහර දේවල් විද්‍යාගාරතුව පරක්ෂණ කරනු. විද්‍යාගාරතුළ තමයි සහරදේල් නිපදවේ. දියුණු තාක්ෂණික මෙවලම් උපකරන. අන්න ඒවට ලබා දෙනවා අයිියස්සෝ එකසිත්තෑවයි විසිිපා කළමනා කරන එම නැත්තන් තත්ව කළමනා කරන සාතිකය. අපි දන්නවා. ඉතාම දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් දියුණු පර්ර්ේෂණ තත්ත්වයන් ඒවගේම උගත් බුද්ධිමක් පිරිසක් විසින්. ඉතාම කළමනාකරණ එක යුතුව මෙන්න මේ අදාළ බාණ්ඩිය හෝ ආහාරදරවය නිපදවල තමයි එලියර දල්තිින්. අපට පිළිබඳව ශ්වාසයක් ලැබෙනවා අප අයි සෝ දාහතයි බිින්දුවයි විසි පහ තිබ්බොත් විද්‍යාගාර්තත්ව යටතේ බොහෝම කල්පනාකාරව සුරක්ෂිතව මෙන්න මේ බාණ්ඩේ හෝද්‍රාවය නිපදවාඇති බව අපිට තේරුම්ගඩ පුළුවන්. ඊළඟ දපියනවා අසෝ දාහත්‍රදාහ පරිසල කරමනා කරන පදති මේ අංකලින් මේනාම කරනලින් දුවපතේ තක භාගතය තුවයි නිසා කාරයෙන් එබාගයට හන්න පුුවන් මෙ මගින් ආයතරල ක්‍රාකාරකම්මලදී පරිසර කළමනා කරණය සඳහා මඟ පෙන්වීම සඳහා වන තත්ත්ව කළමනා කරන පද්ධති ඉදිරිපත් කර ඇත. පරිසරී නිවැරදිව කුණු අපදරාවිය බැහැර කරනවාද පරිසරය ආරක්ෂා කරනවාද අපදාාවය පිරිසුතු තත්ත්වයේ දී පරිසරයට බැහරවෙනවාද මෙ මේ තත්ව සහතිකය ලබා ගත්තොත් මේ තත්ව සහතිකය ලබාති ආහිතනය ර ගැ හිතන පරිසර හිතකාමී ආයතනයක් බවට පත්වල තිබෙනවා. ඔබ දන්නවද සමහර නිෂ්පාදනයන් ඇසුරුම් ගත්තහම මේ වගේ ස් අෝ සහතික ගණනාවක් ඕවන් සතුව පෞවති නව. එමගින් අපේක්ෂා කරණ පුළන්ඟිට දනගන්න පුළුව නිවැරදි ආකාරයෙන් ප්‍රමිතිහා තත්ව යටතේ තමයි මේ බාන්්ඩේ හෝ ද්‍රව්විය නිපදවාති බෙන්නේ කිය කාරණාව. ඉන් පසු අප එනවා අයසෝ විසිදහා විසි දෙදහස් දෙදස් පහ ආරහාර ආරක්ෂණ කළමනා කරන පදධතිය. අසෝ කියද පුතේ විසි දෙදදාහ දෙදස් පැහිද හඳුන් නාදීපුය එකක මෙහෙ කියනවා ආහාරය වල ගුණාත්මක බවහා ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම තත්ව සහතික පදතිය දිරිපත් කර ඇත. ගුණාහත්තක බාවේ ඉහල මට්ට මකතීම තයන්තරජාතික පිළිගත්තකන්. ඉහල ගුණාත්වක භාවයක් යහරදරවල ඉහල ආරක්ෂසාාවක් සහතික කරනවා කුමක් ලබාදීමෙන්ද අය සෝ විසි දෙදහා සහතිකය ලබා දීමෙන් අය සෝ විසි දෙදහ සහතිකය ලබා දීමෙන්ම අයසෝ පනස් දස් එක දෙදස් එකොලහේදී අන්න බලශක්ති කළමනා කරන පද්තිය දැන් අපි ව්‍යාපාර් ආයතනයක් තුළ ගත්තහම් විශාලවශයෙන් බලසක්ති පරිභෝජනයක් වෙනවා එවගේ මේ බලශක්තිය විශාල වශය අපත යන්න පුළුවන් දාහරයක් දරගමක දුලි ලය එමනම් මේ භාවිතා කරන විදුලි බලය ව්‍යාපාර ආයතනයක් ඉතාම කළමනාකාරිව පාලනය කරන වනම් දැ වර්තමානයේ ඔබ දන්නවා සූත්‍රිකා බල්පය අධික විදුලියක් පිරිමමාන වන අධි විදුලයක් පරි භෝජනය කරනවානේ ඒලැෙන් ආලෝකපට LEDඩ බල්බයක් භාවිතා කරම ගන්න පුළව අන්න එවැනි ක්‍රමවේත ඒවගේ කාර්ක්ෂතා උපරම්‍යන්ත්‍රෝප කරනවා පවත්වවාගනමින් බලශක්තිය වන විශේෂයෙන් විදුලි ලය නිසි ආකාරයෙන් පරිහරණය කල්ලා ඒවා සමස්ත ජාතියට මිතුරු කල්ලා දෙනවනං අන්න එවැනික්කටිට දෙන්න පුළුව බලක්ති කලමනා කරන පදතිර දාළව අය සෝ පනස් දස් එකය එහිදී කියනවා ආයතන තුළ බලශක්ති කාරක්ෂම පරිහරණය කිරීම සඳහා අවශ්‍ය වන මඟ පෙන්වීම සඳහා වන තත්ව කලමනා කරන පදතිය මෙන් ඉදිරිපත් කර ඇත ඉරගෙනවා දරි මේ කියනවාද එක වෘර්තිය සුරක්ෂිතතාවය සහ සෞ්‍යයට අදාළ තත්ත්ව කලමනා කරන පද්ධති දැන් අපි දන්නවා ව්‍යාපාර ආයතනක වැඩ කරත්ද සේවකයන්ට හදිසි යනතුරු වෙන්න පුළුවන් ආපදාවන්න වෙන්න පුළුවන්. ඒවගේ සේවකයන් විවිධ සෞඛ්‍ය ආබාදවලට ගොදුරවෙන්න පුළුවන්. එසා විවසායකයාගේ ආරක්ෂාවහෙතැන් ස සෞඛ්‍යසා ආරක්ෂාව නිර්මාණය කර නාකාරයට හිතකර වැඩදායි පරිසරයක් ේතුළ නිර්මාණය කර තිබෙනවාන.හෙමට් ජක නිසියාකාරයෙන් පළඳ වැඩ කරනවානම් ඒවගේ ේට පිස කෙනෙක් ම සෞඛ්‍ය රක්ෂකණ නිලධාරියෙක් අධීක්ෂණයටතේ වැඩ කරන අතර සියලුද දෙනනාගේම සෞඛ්‍ය රක්ෂාව පවත්ව අගනුනං අන්නපා තරට ලබාදනවා ඕH ඌෘතිය සුරක්ෂිතාව ස සෞඛ්‍යෙදදාල තත්්ත් කළමනා කරන පදතිය. අපට මෙමගින් කියන්න පුළුව වැඩ කරන සමස්ත ප්‍රජාවගේම මෝන්විසින් සෞඛ්‍ය ආරක්ෂාව ආරක්ෂා කරන බව ඒද කියනොමයා කාරයට සේල්කගේ ෘතියට අදාල सुුරක්ෂතාවය හා. සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා වැදගත්වන මඟ පෙන්වීම හා තත්ත්ව කළමනා කරන පද්ධතිය මෙන් ඉදිරිපත් කරඇට O ඊළකට දෙනවා H, -S -S. H -C -C critical critical ආපදා විශ්ලේෂණය සහ තීරණාත්මක පාලන තත්ත්ව සහතිකය මකද කියන්නේ. ආහාර ආරක්ෂණය සහ එයාස්්‍රිත ආපදා කළමනා කරනය සඳහා මෙම තත්ව පාලනිතා වැදගත්වන තරමු සහ දරනුව ආහාර නිෂ්පාදන ක්‍රියාවලේ අමුදරවේ ලබාගැනීමේ සිට අවසන් පාරිභෝග්‍යයා දක්වා වන විවිධ අවස්ථාවලදී එම ආහාරය ජයිව රසායිනිික ව බෞතික ආපදා සිදදුහැකි අවස්ථාහා ආකාර හඳුනාගෙන පාලනය කිරීමයි. තැප හාරදරවයක් නිපද නවස්ථාවේදී. මෙ කව් පරිති. අමුද්‍රව්‍ය තෝරාගෙන එම අවදරවිය අඹරා එම අමුද්‍රව්‍ය වියලා එම අමුදරවය ඇසුරුම් කර ගබඩා කරලා ප්‍රවාහනලා පාරිෝක්‍යයක් දක්වා රැගෙන නවස්ථාවේදී.ඒ හරදරවවිට විශ් ද්‍රෞවියන් එකතු වෙලා මේ හාරදරව්‍ය සෞඛ්‍යයට අහිතකරදත්වයක් පවතින්න පුළගරු. ඒ සියලුම අවස්ථාවකදී. ඒ ආහරදරවිට කිසිදුම ආපදාවයක් වන්න නොදී. මේ ආහාර නිපදවන සමාගම කටයුතු කරනවා නං අන්නේ නිපදවන සමාගමට දෙනවා H සහතිකය පාලදත් සහතිකය. එමගින් අපිට ඉතාම සවෞඛ්‍ය රක්ෂ තත්ව ඇතිවන ජා්‍යන්ත්‍ර සාතිකයන්නේ ඒ ආහාර දරව බය නැතු අපිට සැකයකින් තොරව පරිභෝජනය කිරීමේ හැකි ඇවල ලබෙනවා මෙන්න මේ තත්ව සාතික යටත. යැයි මෙහිදී වැදගත්කම තියෙන්. සෑම සාතිිකයකටම නිවැරදි අර්ථකතයක්තුරේ අර්ථකතනය බැදග සියි. ඉහත සඳන් විද තත්ව පාලනය පිළිබඳ ොරතුර ව ලංකා ප්‍රමිති ආයතරෙන් ලබාගත ැක මේ සියල්ලම ජාති්‍යන්තරෝ ජාතික ෝ වා ඒ සියලු දව ව ංකා ප ්‍රමති තරෙන් බාගන්න පුළුව. ආ රාශ නිෂ්පාදන ක්‍රියාවල නියවත්ත නිෂ්පාදකයන් අනුගමනය කළයුතු තත්වයන් නවශ්ත රාසියක මේ අරතය රජයවිසින් පනවා ඇති රෙගුලාසිහා නියෝගෝල්ට, අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන අතර තත්ත් උල්ලඟනය කළ විට නීතමය කටදවට යටත්වීමට සිදුවේ. ඇයි අප මේවා දෙන්නේ. පාරිභෝක්‍ය නිෂ්පාදකයා සහ සමස්ත පරිසරය මාරක්ෂා කරගන්න. සමහර මිනිසුන් මේ නීතීතිවලට බයයි. නඩුමාර්ගයට පොලිසිට නුසාවියට යන්. එස මේ තත්ව නිසියාකාරෙන් මේ පනත් කෙටුම්පත් මගින් මේවා ක්‍රියාත්න කරාම. මිනිස්සු පොළලවාන් තරන්දුරට ඒ නීත්‍රයාමෝන් තුළ ගොුණු වෙලා වැඩ කටයුතු කරන්නපටංගටම. අපි මේ විදියෙන් කතා කරහම අක විශයධරණ ආහාර පනත ඇති රෙගුලාසි වලට යටත්ව මෙම රෙගුලාසි පිළිපැදීම අත්‍යවශ්‍යමයි මෙම රෙගුලාසි නියෝග ඇතුළත්ව අංක එක්දාස්තුසි ඇත්තයි නමේ හා අංක ඉක්දා සයසියට තිහ ආණ්ඩුවේ ගැසත් නිවේදනේ ල්ෙන් වැඩදුර විස්තර බාගන්න පුළුවන් බම සඳහන් කරලා තිනව ඔබගේ පෙළපොතයි අධ්‍යාර්්‍රකාශ්‍ය පාර්ිති පෙළපොත මේ නීතරීති මේ පනත් කොහොමද මේ තියෙන්න්නේි කියන මේ පනත් කෙටුම් පත්තල වැඩදුර පරක්ෂ කරම ඔට ලාගන්න පුල නමුත් බට ශෂණ දේද තා ගැඹරට යන්න වශෂනය අදාළ තත්ව කලබනා කරණය නාමය එමගින් කියවන කාරණාව පමණක් මතක තබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. නමුත්දුව පොතයි. සමහර දේවල් තිබෙනවා අපට නීති රීති දාළපාලනය කරන්න බේ ඒවා ආචාර්ධර්ම එ අපො සමාජ වගකීම් උදාහරණයක් වශයෙන් සේවකයන්ට බැනවැදීම් අපට නීති දාලාපාලනය කරන්න සේවකැන්ට පරිිනඩි ගෙවිම් පරක්කු කිරීම අපට නීතරිීත් දාළපාලනය කරන්න ේ එවැනි උදාහරණ වලට අපි කෙනවා ඒවා පිළිපැදීම මගින් සමාජ වගකීම් ආචාර්ධර්ම ඉටු කළේතුයි මේ සමාජ වගකම් ආචාර්ධර්ම මන වගේ දෙක්ක කියෙන කාරණාව දූපතු අපි ඊළඟ පරිච්චේදේදී ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොත්තු වෙනවා